එලයින්ස් ෆිනෑන්ස් මිතුරු රණ්ණය සේවාවෙන් රන් පවුමකට ඉහළ අත්තිකාරමක්. අලුත් අවුරුදු උත්සවයේ සමය වෙනුවෙන් අප්‍රේල් 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සතිපතා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවරගෙන තිබුණා. ඒ අනුව යතුරුපැදි සඳහා ලීටර 4ක ඉන්ධන කෝටාව ලීටර 7 දක්වාත්, ත්‍රිරෝද රථ සඳහා ලීටර 5 සිට ලීටර 8 දක්වාත්, බස් රථ සඳහා ලීටර 40 සිට 60 දක්වාත්, මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලීටර 20 සිට 30 දක්වාත්, ලොරි රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර 50 සිට ලීටර 75 දක්වාත් ලැබවා. එලෙස ඉහළ නැංවූ ඉන්ධන කෝටාව අප්‍රේල් 25 වනදා දක්වාවන සතියේදීත් එලෙසම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා අද සඳහන් කළා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතියෝගගත කිරීමේ ක්‍රියාවලියේ යෝජිත මාර්ග සිටියම සහ කාලරාමුවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ නව විදුලි බල පනතේ අවසන් කෙටුම්පත මේ මස අවසන් වන විට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.